මාළු කියන්නේ අපේ ආහාරවලට නැතුවම බැරි, ඒ වගේම අපේ ශරීරයේ මනා පැවැත්මටත් අවශ්‍ය දෙයක්. කොහොම නමුත් කෑමට සුදුසු නැති සහ කලාතුරකින් පමණක් ආහාරයට ගත යුතු මාළු වර්ග 9ක් හඳුනාගෙන තිබෙනවා. මේ සමහර මාළු වර්ග විශේෂයෙන්ම කුඩා දරුවන්ට සහ තරුණ පිරිසට අහිතකර බවත් සඳහන් වෙනවා. 9. ආනයනය කරන ලද කැට්ෆිෂ්. කැට්ෆිෂ් මාළුවන්ගේ වැඩිම සිදුවන්නේ යම් තාක් දුරකට පමණයි. ඒ නිසාම මාළු ඇති කරන උදවිය මොවුන් පෘෂ්ටිමත් කරන්නට කෘතිම හෝමෝන් අඩංගු ආහාර උන්ට ලබා දෙනවා. ආසියාතික රටවලින් ආනයනය කරන කැට්ෆිෂ් මාළුවන්ගේ මේ තත්ත්වය බොහෝ දුරට දකින්නට ලැබෙනවා. මේ නිසා ස්වාභාවික පරිසරයේ වැඩෙන කැට්ෆිෂ් මාළුවන් වඩාත් පෝෂදායී ලෙස සැලකෙනවා. 8. මැකරල්. මැකරල් මාළුවන්ගේ රසදිය අඩංගු බව සඳහන්. මේවා මිනිස් සිවුර තුළ තැන්පත් වෙන නමුත් බැහැර කෙරෙන්නේ නම් නැහැ. මෙමගින් නොයෙකුත් ලෙඩ රෝග වැළදෙන්නට ඇති ඉඩකඩ වැඩි. අට්ලාන්ටික් සාගරය ආශ්‍රිත පරිසරයේ මැකරල් මාළුවන්ගේ මේ තත්ත්වය දකින්නට ලැබෙන්නේ අඩුවේ. ඒ වුණත් මැකරල් මාළු වර්ග ආහාරයට එකතු කරගත යුත්තේ නම් යම් පාලනයක් ඇතිවයි. 7. ටිලාපියා. ටිලාපියා මාළුවන්ගේ සිවුරේ මිනිස් සිවුරට අහිතකර මේද වර්ග අඩංගු බවයි සඳහන් වෙන්නේ. මේ මාළු වැඩි වැඩියෙන් ආහාරයට එකතු කරගත්තොත් සිරුරේ කොලෙස්ටරෝල් තත්ත්වයේ ඉහළ යා හැකි අතරම ආසාදන තත්ත්වයන් සඳහා ඉක්මනින්ම අපේ සිරුර සංවේදී වෙන්නටත් ඉඩකඩ වැඩි. හදවත් රෝගීන්ට, ඇඳුම සහ ආතරයිටිස් රෝගීන්ට නම් මේ මාළු වර්ගය කිසිසේත් නිර්දේශ කරන්නේ නැහැ. 6. ආඳා. ආඳාගේ සිරුරෙහි මේදය බහුලයි. ඒ වගේම මොවුන් ඉතා ඉක්මනින් ජලයේ ඇති අපද්‍රව්‍ය සිරුරට උරා ගන්නවා. යුරෝපීය ආදාගේ සිවුරේ රසදිය විශාල වශයෙන් ඇති බවත් සඳහන්. කෙසේ වෙතත් මොවුන් ආහාරයට ගන්නවා නම් ඒ කළ යුත්තේ පාලනයක් ඇතිවයි. 5. පැන්ගසියුස්. පැන්ගසියුස් මාළු වර්ගයේ බොහෝ දුරට ආනයනය කරනු ලබන්නේ වියට්නාමයේ. මේ මාළු වැඩිපුරම ගැවසෙන්නේ වියට්නාමයේ පිහිටි අපවිත්‍ර ජලය සහිත මීකොන් ගංගාවේ බව කියවෙනවා. ඊට අමතරව මේ මාළුන්ගේ සිවුරේ ඇති යම් යම් සංඝටක මිනිස් සිවුරට අහිතකර බවද සඳහන්. 4. ටයිල් ෆිෂ්. මේ රසදිය බහුල මාළු වර්ග අතරින් ප්‍රමුඛස්ථානය දරන මාළු වර්ගයක්. ආහාර විශ්වයෙන් පවා සිදු කරන්නට මොවුන්ට හැකියාව තිබෙනවා. කාන්තාවන් සහ කුඩා දරුවන් කිසිසේත්ම මේවා ආහාරයට නොගත යුතු බවයි කියවෙන්නේ. පිරිමි උදවියට මේවා ආහාරයට ගත හැකි වුණත් ඒ ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව සඳහන් වෙනවා. 3. සීබාස්. රසදිය සිරුරේ සංගවාගත් තවත් මාළු විශේෂයක්. එබැවින් මොවුන් ආහාරයට ගන්නා විටදී මන පාලනයක් ඇතිව ඒ කටයුත්ත කළොත් අනවශ්‍ය ලෙඩ රෝගවලින් වැළකෙන්නට පුළුවන්. 2. ඩොලර් ෆිෂ්. ඔයිල් ෆිෂ් ලෙසද හැඳින්වෙන මේ මාළුවන්ගේ සිරුරෙහි ගැම්ප්ලටොක්සීන් නැමති දිරවීමට අපහසු ඉටිවැනි ද්‍රව්‍යයක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මෙයින් විශාල හානියක් සිදු නොවුනත් ආහාර දිරවීමේ අපහසුතා ඇති කරවන්නට ඊට පුළුවන්. මේ මාළු වර්ගයේ තෙල් යොදා පිසගෙන හෝ ග්‍රිල් කර ආහාරයට ගැනීමෙන් අවදහනම අවම කරගත හැකි බව කියවෙනවා. මේවා දිරවීමේ අපහසුතා ඇති අය නම් ආහාරයට ගන්න හිතන්නවත් එපා. 1. ටූනා. ටූනා මාළුවන්ගේ සිරුරේත් රසදිය බහුලව තිබෙනවා. ටූනා මාළුන් වගේම අද වන විට වෙළඳපොලේ විකිණීමට ඇති සෑම මාළු වර්ගයක්ම කෘත්‍රිම පරිසරයන්හි සකස් කළ ඒවා වෙනවා. ඒ නිසා මාළුන්ගේ සිරුරවල අධික ලෙස මිනිස් සිරුරට අහිතකර හෝමෝන වර්ග අඩංගු වෙනවා. කුඩා දරුවන්ගේ ආහාරයට ටූනා මාළු එකතු කිරීම අනුමත නොකරන අතර වැඩිහිටියන්ද ඒවා ආහාරයට ගත යුත්තේ පාලනයක් ඇතිවයි. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව Subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.